ගුරුවරයක් ගුරුවරයෙක් දරුවන්ට අත්‍යවශ්‍යම පුද්ගලයෙක්. දෙමාපියන් වගේම දරුවාගේ හොඳම කාලේ දවසේ ගුරුවරයත් ගුරුවරයෙක් එක තමයි ඉන්නේ. දැන් ඇත්තටම මේ ගුරුවරයාගේ කාර්යභාරය මොකක්ද? වැඩිපුරම බැලුවොත් පෙර පාසලක ගුරුවරයෙක්ගේ කාර්යභාරය ගැන කතා කරන්න මගෙත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා මිස් රේණුකාගේ එයාගේම පෙර පාසලක් තියෙනවා හෝමාගම අවුරුදු 25ක් විතර කාලයක්. මම ආසයි මිස් රේණුකාගෙන් අහන්න ඔබතුමිය හිතන විදියට පෙර පාසල් දරුවෙක්ට අවශ්‍ය වෙන්නේ මොන ලක්ෂණ තියෙන ගුරුවරයෙක්ද ගුරුවරියක්ද? එයාට ඇත්තරම විවිධ හැකියාවන් තියෙන ගුරුවරයෙක්. මුලින්ම එයාව අඳුනගන්න පුළුවන් කෙනෙක්. එතකොට එයාට තියෙන හැකියාවන් එක එක්කෙනාට විවිධයි. නමුත් ඒගොල්ලෝ එක එක්කෙනාට දක්වන ප්‍රතිචාර වෙනස්. ඒ දක්වන ප්‍රතිචාරත් එක්ක ඒ දරුවට අපි කොහොමද ආපහු රියැක්ට් කරන්නේ? එයාලා දෙන අපිට ඒගොල්ලෝ අපින් බලාපොරොත්තු වෙන්නේ මොනවද කියන එක ඉස්සෙල්ලාම තේරුම් ගන්න. දරුවන් නේද? දරුවන්ගෙන් පුංචි දරුවන්ගෙන් පෙර පාසල් දරුවෝ ඒගොල්ලන්ගෙන් අපි ළඟට ආම ඒගොල්ලෝ අපෙන් දෙයක් බලාපොරොත්තු වෙනවා. පළවෙනි දේ ආදරේ. එයාට අපි ගැන විශ්වාසයක් ඇති වෙන්න ඕනේ. ඒක බලාපොරොත්තු වුණාට පස්සේ ඒත් එක්ක අපිට ගනුදෙනු කරන්න හරි ලේසි. ඇත්ත දැන් අපි බොහොම සරලයි වගේ පෙවුනට බොහොම වැදගත් කාරණා දෙකක් කිව්වා මිස් රේණුකා. එකක් තමයි දරුවන්ට වැඩිපුරම පෙර පාසල් දරුවන්ට හැබැයි ඕනෑම කෙනෙකුට අපිට පවා අවශ්‍ය දේ තමයි ආදරය සහ විශ්වාසය ගැන. දැන් අපි මේ ආදරය විශ්වාසය ගැන වැඩි මේ අධ්‍යාපන පද්ධතිය කතා කරන්න දෙයක් නේ. අපි කරන්නේ ළමයට උගන්වනවා ඒවත් අවශ්‍යයි. විභාග පාස් කරන්න අවශ්‍යයි. නමුත් මේ ඇත්තටම තමයි හිත පෝෂණය වෙන්නේ මිනිස්සෙගේ ආදරය කරන කෙනෙක් එයාට ලැබීම සහ විශ්වාසයක් දෙන පුද්ගලෙක් ලැබීම. ඉතින් මේ ආදරය පෙන්නුම් කරන්න ඕනේ කොහොමද? දැන් සමහර අය ඉන්නවනේ මේ ශ්‍රේණුකා කියන අපි මං අපෝ එයා මගේ දරුවා දන්නවා මං එයාට ආදරය කියලා. මොකද මම රට ගියාම එයාට බඩු දෙනවා. එයාට ඕනෙම ෆෝන් එක මම දෙනවා. ඒ බඩු දීලා තමයි ඒ වැඩිහිටියා හිතන්නේ ළමයට ආදරය දෙන්නයි කියලා. ඔයාගේ අදහස මොකක්ද ඒ ගැන? බඩු වලින් ඒගොල්ලෝ ලබන්නේ සාමාන්‍ය తాවකාලික සතුටක්. නමුත් සතුටක් ලැබෙනවා. ලැබෙනවා. අනේ මට මේක ලැබුණයි කියලා. ලැබුණයි කියලා. එයා ඒක අර ඒවල ලැබෙන සතුට. නමුත් එයා හැමදෙසෙම බලාපොරොත්තු වෙනවා එයාට එයා වෙනුවෙන් කාලයක් කැප කරන්න පුළුවන් කෙනෙක්. එයාත් එක්ක ඉන්න පුළුවන් කෙනෙක්. එයාත් එක්ක කතා බහ කරන්න පුළුවන් කෙනෙක්. එයාගේ හිතේ තියෙන දේවල් එයා පුංචි පුංචි වචන වලින් කිව්වා මේක කොහොමද තේරුම් ගන්න ඕනේ කියන එක. ඒගොල්ලෝ කියවනවා හරියට. කතා කරනවා, ප්‍රශ්න කරනවා. ඒවට අර ඒවල උත්තරයක් දෙන්න පුළුවන් නම් ඒගොල්ලෝ ඊට වඩා හරි බැඳීම ළඟයි. ගිරව්වගේ හැමදේම කියවනවා අපිට. අපේ සමාජයේ දැන් බටහිර සමාජවල ඒ ගුරුවරයන් දෙමාපියන් ළමයිව කිස් කරනවා, උස්ස ගන්නවා, බදා ගන්නවා ඒව ටිකක් අඩුයිනේ අපේ සමාජයේ. ළමයා මෙතන මම මෙතන වගේ තත්ත්වයක් තියෙන්නේ. ඒකේ මොකද්ද හිතන්නේ? ඒකේ අවශ්‍යතාවය? ඒකේ අවශ්‍යතාවය ගොඩක් තියෙනවා. ඒක දැන්ට මම හිතන්නේ ඇත්තරම හොඳ පෙරපාසල් ගුරුවරියක් ඒක දන්නවා. දරුවට කොහොමද මේව කරන්න ඕනේ, දරුව කොහොමද අපි ලං කරගන්න ඕනේ, දරුවට සෙනෙහස කියන එක අම්මගෙන් පස්සේ එන්නේ අපි ළඟට අම්මා කියලා හොයාගෙන. එතකොට එයා හොයනවා ඒ උණුසුම. එතකොට එයා දන්නවා ඇඟට ඇවිල්ලා ළඟට එයා හේතුනොත් එයාට ඒක දැනෙනවා මගේ අම්මා වගේ කියලා ඉවරලා. එතකොට අපි ඒක දෙන්න බලාපොරොත්තු වෙනවා. මම නම් හිතන්නේ පෙරපාසල් ගුරුවරියක් විදියට අධ්‍යක්ෂින් තියෙන ගුරුවරියක් වුණොත් දරුවන්ට ඒ දේ අනිවාර්යෙන් නිරාසයෙන් දෙන්න වෙනවා. එතෙන් පෙරපාසල් ගුරුවරයෙක් වෙන්න ඉගෙන ගන්නකොට ඒක උගන්වනවද මේ අත්‍යවශ්‍යතාවයේ ආදරය පෙන්වන්නේ කොහොමද දරුවෙක්ට? ආදරය ප්‍රකාශ කරන්නේ කොහොමද? දරුවා ළඟට ආවහම එයත් එක්ක සම්බන්ධ වෙන්නේ කොහොමද? යගේ ඇස් දෙක දිහා බලාගෙන කතා කරන්න ඕනේ. ඒව ගැන සාමාන්‍යයෙන් පෙරපාසල් පද්ධතිය තියෙනවා. ඒක මනෝවිද්‍යාව වෙනම තියෙනවා, ડોක්ටර්ස්ලාගේ වෙනම තියෙනවා. තමන්ගේ දැනුම ඇත්තරම මෑත කාලෙනේ ඉතින් අපි ඒ දැනුම හොයා ගන්න ඕනේ ගොඩ වෙලාවට. නැත්තම් අපි වෘත්තිය වශයෙන් ඉදිරියට යන්නේ නැහැ. අපේ මත යැපෙන දරුවන්ට දෙයක් ලැබෙන්නේ නැහැ. දැන් මෙහෙම දරුවන්ට ආදරය දැන් සෑහෙන පෙර පාසලක් ගත්තොත් පොඩි 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 බටුවට වගේ ළමයි කීප දෙනෙක් ඉන්නානේ. දැන් ඒගොල්ලන් එන පවුල් පසුබිම අපි දන්නේ නැහැ. ප්‍රශ්න තියෙනට පුළුවන්. ඒතර ඒ වගේ දරුවන්ට ආදරය ඊට වඩා අවශ්‍යයි. එහෙනම් අපි ආදරේ දෙන්න ඕනේ ගුරුවරයෙක් වශයෙන්. නැත්තම් කොහෙන් හරි ලැබෙන්නේ පෙ දරුවට? ඒක උඹට අමාරු නැද්ද මෙහෙම දරුවන් කීප දෙනෙකුට මේ තියෙන ආදරය විශ්වාසය අවශ්‍යතාවලට ඒක දෙන්න?
පුළුවන් ළමයා හඳුනගත්තාම මේක ලේසි. කොයි ළමයාද වැඩිපුර ආදරේ බලාපොරොත්තු වෙන්නේ? කොයි ළමයාද අඩුවෙන් ආදරේ බලාපොරොත්තු වෙන්නේ? ගෙවලනේ ලොකු ආදරයක් ලැබෙන දරුවාට අතන ඒක ලොකු විශේෂයක් වෙන්නේ නැහැ. නොලැබෙන දරුවා තමයි තම තිස්සෙම අර ඒ දැවටි දැවටි ආදරේ හොයන්නේ. එල්ලෙන්නේ. ඒතොර අපි ගුරුවරියක් වශයෙන් එහෙනම් තීරණ කරනවා මෙයා හොඳ පවුල් පද්ධතියකින් වෙන්නේ නැති යන්නේ. එයාට අවශ්‍ය ආදරේ සුරක්ෂිතභාවය ඒක ලැබෙනවා ගෙදරින්. ඉතින් මෙතනින් එච්චර විශේෂයෙන් ඕනේ නැහැ. පිටිපස්සෙන් දරුවට උගන් වැඩියෙන් ආදරය දෙනවා. විශ්වාසය ගැන කිව්වේ මිස් රේණුකා, ඒ ගැන මට එයා විශ්වාසය කියන්නේ එයා දැන් බලනවා අපි ළඟට ආවම කොහොමද අපි යාට දෙන රැකවරණය. දැන් ගෙදර අම්මා නම් අඬුවොත් මොන හරි දෙයක් වුණොත් එයාව නලවනවනේ. අපි ඒව පැත්තකට දාලා තිබුණොත් එහෙම එයා හිතනවා මං ගැන බලන්නේ නැහැ, මට ආදරයක් නැහැ. එයා වැටුණොත් එයාට මොන හරි කාගේ සෙල්ලම් බඩුවක් ඕනොත් අරක මට අරන් දෙන්න, බෝට බෝටල් එක වතුර බෝතලේ තියෙන තැනින් එයාට ගන්න බැරුණොත් අරක මට දෙන්නකෝ කියලා ඉවරලා එහෙම එහෙම ඉල්ලනකොට එයා දන්නවා මට මේ දෙනවා, මේ දෙය ලැබෙනවා. අතින් අල්ලගෙන යන්න, ඇඟේ සාරි පොටේ එල්ලෙන්න හරි ආසයිනේ විවිධ මේවල් වලට. ටීචර් ඔයා ලස්සනයි කියන්න පුළුවන් තරම් වචන ගොඩක් එයා ළඟ තියෙනවා දැන්. අර එහෙම කියන්නෙත් මං හිතන්නේ ඒගොල්ලන්ට දැනුනහම ටීචර්ගෙන් ආදරය රැකවරණය එනවයි කියලා දැක්කහම තමයි අනේ ටීචර් ලස්සනයි ලස්සන සාරියක් අනේ කියලා කියන්නෙත් එහෙම වෙන්නේ නැති නේද? ඒ කියන්නේ දැන් එයා එතකොට දන්නවා දැන් මට ඒක අල්ලන්න පුළුවන් සාරිය ටීචර් ළඟට ගිහිල්ලා. ඔතන ටීචර් ඕකේ. ඕකේ. මාළියක් දැක්කත් ඒක මට අල්ලන්න පුළුවන්. අතින් අල්ලන්න පුළුවන්. ටීචර් ගහලා යන්නේ නැහැ මට. නෑ යන්නේ නැහැ. හිනා වෙනවා අපිත් එක්ක. දැන් අපි ඒගොල්ලන්ගේ මට්ටමේ ඉඳන්නේ ගොඩක් වෙලාවට කතා කරන්නේ. එතකොට අපි අම්මා වගේ තමයි හිනා වෙනවා අපිත් එක්ක. සින්දු කියනවා අපිත් එක්ක. එතකොට එයා ආසයි. ගොඩක් ළමයි සෞන්දර්ය ක්‍රියාකාරකම් වලට හරි ආසයි. දැන් මේ අර මිස් රේණුකා කිව්වා අපි මේ ටීචර්ව ට්‍රස්ට් කරන්න පුළුවන් එක විශ්වාසවන්ත භාවයෙන් ටීචර්ව තියාගන්න එක දරුවන්ට අවශ්‍යම දෙයක් කියලා. දැන් මනෝවිද්‍යාවෙත් තියෙනවා වැඩිහිටියෙක්, දැන් අපි වැඩිහිටියෝ අපිට අපේ වැඩිහිටියේදී හොඳ සම්බන්ධකම් තියාගන්නට පුළුවන් පොඩි කාලයේදී අපේ දෙමව්පියන් ගුරුවරු සහ අනිත් අපි බලාගත් ඉන්න අය අපිට ඒ රැකවරණය දුන්නොත් විතරයි. මම පොඩි කාලේදී පොඩි පියාංජලි කෙනෙක් හැටියට මගේ ගුරුවරු ගුරුවරියන් දෙමාපියන් මට ප්‍රශ්නයක් වුණාම මාව අයියෝ ගණන් ගත්තේ නැත්තම්, මගේ වතුර බෝතලේ හොයාගන්න වුණාම එයාට ගාණක් නැත්තම්, මාව තනි කරලා තිබ්බනම් මම අඬනකොට පොඩි පියාංජලි ලොකු පියාංජලි කෙනෙක් වුණාම මගේ අනිත් සම්බන්ධකම් වැඩිහිටි වශයෙන් තියෙන සම්බන්ධකම් වලට අප්සෙට් එකක් වෙනවයි කියලා තියෙනවා. මොකද පොඩි කාලේදී මම දැක්කේ මොන වගේ ලෝකයක්ද, මගේ කිට්ටු අය ගුරුවරු ගුරුවරියන් දෙමාපියන් මං ඕනකමක් આવනහම මට ඒගොල්ලන් දුන්නේ නැහැ රැකවරණය. ඒතර මම ඉගෙන ගත්තා ලෝකය කියන්නේ අප්සෙට් තැනක් කියලා. එහෙම නේද? එහෙම තමයි. ඔව්. එයාට විශ්වාසය ගොඩ නැගිලා නැහැ. හැමතැනටම යනකොට එතන දයි දුවේ පුතේ අද සිකුරාදා අද